හොඳයි අපි ඔබත් එක්ක සජීවී සම්බන්ධ වෙනවා අපි හිටියේ මේ සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරපු දෙබොලේ නොකරල් ගීතයත් එක්ක ඒක බොහොම අපූර්වට රවින් කනිෂ්ක ගායනා කළා රවින් දැන් ඔබ මේ කොහොමද දැන් සාමාන්‍යයෙන් ප්‍රේක්ෂකයෝ අතර හැසිරෙනකොට ඔබට ලැබෙන ප්‍රතිචාර ඔබේ මේ නළුවෘතියත් එක්ක රංගන ශිෂ්‍යයෝ ඇත්තටම ලොකු වෙනසක් තියෙනවා ඒ කියන්නේ ගායකයෙකුට සහ නළුවෙකුට තියෙන ආකර්ෂණයේ දෙකක්නේ ඉතින් මම දෙකම යම් ප්‍රමාණ වලින් අත්විඳිනවා ඉතින් නළුවාට තියෙන එක වෙනම එකක් ඒක ඇත්තටම පාරතොට යද්දි ඇත්තටම මුගක් අය මට පුදුම විදිහට ආදරෙයි ඒ කියන්නේ චරිතයට අනුව කියන චරිතයට ගොඩක් ආදරෙයි මුගක් අය ඉතින් මම ඒ ආදරෙයි විඳිනවා ගොඩක් प्रेक्षक පුළුවන් විදිහට ඒ කියන්නේ ඔබේ පැත්තෙන් ඔබේ පැත්තෙන් කැමැත්තක් නැද්ද හිතේ එතන රැඳෙන්න පූර්ණ කාලීනව රැඳෙන්න තමයි මගේ අකමැත්ත තියෙන්නේ මගේ කැමැත්ත තියෙන්නේ පූර්ණ කාලීන සංගීතය රැඳෙන්න රංගනේ ඉතින් පුළුවන් වෙලාවට කරන්න තමයි මගේ බලන්නේ ඇත්තටම මට රවින් කියනවා මහේෂ් මේ මගේ ඇඟේ ඉන්නේ ගායකයෙක් ඒ ගායකයාට එන්න දෙන්නේ නැහැලු මේ නටිල්ලයි මේ රංගනේකුයි මට ලැබිලා තියෙනවා මිස් මට ඕන ඇත්තටම ගායනය කියලා මම කව පින් මේ මිස් මේ ගායනයට එන්නද මම කව නෑ පුතා කරන්න පුළුවන් හැමදේම කරගෙන යන්න ඒ ඉස්සර තමයි ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කිව්වේ දැන් ඉතින් ලෝකේ බොහොම යහපත් නිර්මාණත්වයක් ඉන්න. හැබැයි විශේෂම තියෙන්නේ මේ රවීන් අපේ මං හිතන්නේ පෙරදිග විශේෂයෙන් ඒ රංගපාන චරිතයත් එක්ක තමයි ප්‍රේක්ෂකයෝ බැඳෙන්නේ. බලන්නේ. ඔබ පුළුවන් නම් තව වසරකින් ඊට හාත්පසින් වෙනස් චරිතයක් එක්ක යන්න සමහර වෙලාවට ඔබ හොයන ওই ප්‍රතික්ෂේප වීම ඔබට ඉක්මනින් ලැබෙනවා. ලැබෙනවා. කලු චරිත කරද්දි කොහේ හරි ගියම ගල්පාරවල් කන්න වෙන තරමේ එහෙම එකක් ප්‍රේක්ෂක අතර විශේෂයෙන් පෙරදිග මේ ඉන්දියාව ලංකාව වගේ. ඒ කියන්නේ සාර්ථක රංගනයක් කරලා තියෙනවා. ඒකයි. එතකොට මේ ඔබේ සැබෑ ජීවිතයේ ඇත්තට මේ වගේ අහිංසක අනුහස් කෙනෙක්ද? අනුස්කේ මගේ සමානකම් තියෙනවා 75%කට එහා පැත්තේ. මම කාටවත් කරදරයක් නොවි මගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. ඒක අනුස්කේ තියෙනවා. තාත්තා අම්මා කොහොමද ජීවිතේ? තාත්තා අම්මා ඉතින් ඒ දෙන්න බොහොම සතුටින් ජීවත් වෙන දෙන්නෙක්. මං ගියා බල්ලා ඒගොල්ලෝ ගොඩක් සතුට වෙනවා මං දන්නවා. ඉතින් මමත් ඒගොල්ලන්ට ගොඩක් ආදරෙයි. සහෝදරයෝ සහෝදරය මගේ නංගි මල්ලි ඉන්නවා. පොඩ්ඩක් මට මේ අපේ අනුහස් පුතා ගැන කියන්න ඕන. මොකද මම මේ රවින්ම මොකද සොමිතිලක අයියාගේ සින්දුවක් එනවා ඉස්සරහට. ඒකට මම සොමිතිලක අයියාගේ අවසර ගන්නකොට මගෙන් ඇහුවා කවුද මේ ගීත කියන්නේ කියලා. මං කව මෙහෙම රවින් කනිෂ්ක කියලා. එතකොට එතුමා කිව්වා ආයි අපේ ඥාතියෙක් නේ කිව්වා. ළඟම ඥාතිත්වයක් තියෙනවා කිව්වා. හොඳට කියනවා කිව්වා. රවින් විතර නෙමෙයි රවින්ගේ සීය හොඳට කියනවා කියලා. එයා එතුමා මට කිව්වා හොඳට සංගීතය පුළුවන් ගායනය පුළුවන් පවුලක් කියලා. හොඳයි. තොරතුරු දැන් ඉන්නේ. පොඩ්ඩක් කතා කරමුනේ. හරි. මට මේ ඊළඟ ගීතයට යන්න කලින් මට පුංචි ඉස්සෙල්ලා මගේ අවශ්‍යතාවයක් තිබුණා අර මේ විරාමයට යන්න කලින් දෙවලේ නොකෙරල් පිදු ආදරමල් ගීතේ පොඩි කොටසක් ඇයි අපිට බැරි අනුෂගේ හඳින් ගහන්න. මුල් කොටස. හරි. देवोले नोकेलेल पिदुवादर मल सुवंदिन मन कल पिबिदे मिहेम कल अरुषा में पिवितुरु आदरे को होता अरुषा दाखिन आदरे हर सुंदर देख मैं शेरा अब देखेंगे क्या අපයෝ නැතුව එහෙම නැතුනිකම් මද පිටින් බලලා නෙමෙයි මේ අත් ඉඳලා කියන්නේ මේ
විවිධ ආදරය කියන එක ජීවිතේ තියෙන නංගල කොහයක් කියලා මාලනියක් අපිට කියලා තියෙනවනේ ඒක ඇත්ත ඇත්ත ඒක ඇත්ත ඒටි ආදරේ නිර්වචන හොයන්න ඕනේ නෑනේ අපි දැන් නේද ඕනේ හොයනවා නම් අපි එළිය වෙනකන් හොයයි ඒක තමයි අපි දෙන තේරු තුන දෙකක් හොයාගන්න බැරි වෙයි සමහර වෙලාවට අර සරච්චන්ද්‍ර සර් දෙකක් ලිවන කෘති දෙකකදී ප්‍රේමේ නම් අසනීය කුසමක් වේ කියලා එකක් ලිව්වා අසනීයමත් උදේ මිලව ප්‍රේමේ නමිනා වෙනු උපරණ කිමිදුන් නික රසමුසු බසිනා සියලු භෝග වස්තු ඉසුරු හරිති නික දනෝ සවුස් හැස්පදෙන සිතුමිනවන් ප්‍රේමේ සඳ දෙකක් එතුමා දෙකක් ලිව්වා ප්‍රති දෙකක අපි දෙන්නට මොනවා කරන්නද ඒක තමයි 20ක් විතර කියන්නේ හොඳයි අපි යනවා ඔබ තෝරන ඊළඟ ගීතය මේක මේ හරිම සංවේදී ගීතයක් මම දකින්නේ මේ ගීතය වියපත් වෙච්ච මාපියන්ගේ සදාතනික අත්දැකීම අත්දැකීම අනිවාර්යයෙන් සුදුහාමිනි නුඹ කොතනද අද දවසේ දීගික ගිහින් දරු පිරිවර මැද සතුටේ මේ ගීතයට යොව ප්‍රේම කරන්නේ මේ ගීතයට මම ප්‍රේම කරන්නේ මහේෂ් මම මේ ගීතය අහන්න කලින් කියවනවා ආර් ආර් සමරකෝන් මහත්මයාගේ ගී කුරුල්ලෝ කතාව බොහොම තරුණමෙදීදී එතකොට මේ ගේ කුරුල්ල කතාවේ ඉන්නේ මේ මාලිනී කියලා දුවෙක්. ඉතින් මට හරි දුකයි මේ මේ අම්මා තාත්තව දාලා මේ මාලිනී කියන දුව යනවා. ඇත්තටම එතකොට මගේ දියණිය මුගම්ම පුංචි කාලේ මම මේ පොත කියවන්නේ. මට හරි දුකයි මගේ නමනේ තියෙන්නේ. ඉතින් එහෙම මම එහෙම දුවෙක් නෙවෙයි. නම ඒ වගේ මේ කතාවේ ඒ ගී පොත ලියන රචකයා මං හිතන්නේ පියා හැටියට දැන් මට මතක නැහැ. පියා මගේ කතාව කියන්නේ ඇත්තටම හරි දුකයි අම්මා තාත්තා ගැන මට. ඒත් ටික කාලයකට පස්සේ මම අහනවා සුදුහාමිනේ ගීතේ මගේ අර දුක ආයෙත් අලුත් වෙනවා ආයෙත් දුක අලුත් වෙනවා එතකොට මට හිතෙනවා මේ වගේ එතකොට මම මේ වගේ කිසිම විදිහකට මම එහෙම දෙමව්පියෝ ඉන්නවා කියලා මම හිතුවේ නෑ ඇත්තටම ඒකයි මම ගොඩාක් කම්පිත වුණේ එතකොට ඊට පස්සේ ටික කාලෙකදී මම ආපහු කියවනවා ජනක විපතක තියෙනවා කවියක් ඒක මම අවසානට කියන්නම් මේ කවියක් තියෙනවා ඒකත් ඒ වගේම හදවත කම්පා කරන මවකගේ අඳෝනාවක් ඉතින් ඒ කියන්නේ එදා මෙදා තුර මේ 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 දුක් අඳෝනාව තිබ්බ විපත් මවුන් තුල මොකද දරුවෝ දෙමව්පියෝ හදන්නේ තමන්ගේ පණට එහා ආදරේ කළා ඇති නැති ભેද කොහොම වුණත් දරුවෝ Tamanට වඩා සැපවත් කරන්නේ Tamanට ලැබෙන හොඳම දේ දරුවන්ට දෙන්න. සමහරට ඒ දේ ගන්න අමාරුයි. නමුත් අපහසුයෙන් අරගෙන දරුවන්ට දෙනවා. ඒතකොට දරුවෝ දරුවන්ට නෙමෙයි දරුවන්ගේ ජීවිත වටින්නේ මහේස් දෙමව්පියන්ට. කුඩා වෙදී ලේ කැටිය කියලා එන දරුවව අතපය නොකඩා ඊටම ආදරෙන් කරුණාවෙන් පණ වගේ ඇස් දෙක වගේ රකින්නවා. ඒ දරුවට උගන්වන්න දරුවන්ට ඉගෙන ගන්න ඕනේ නැහනේ පොදුවේ ගත්තොත් දරුවෝ ඉගෙන ගන්න කැමති නැහැ පණින්නමයි හදන්නේ තේරෙන කාලේ පන්ති වලින් පැනලා යනවා නැත්නම් සෙල්ලමට යනවා යාළුවා සුරක නමුත් දෙමව්පියන්ට ඕන දරුවන්ගේ ජීවිතය සුරක්ෂිත කරන්න දරුවන්ගේ ජීවිතේ යම් තැනකට යහපත් තැනකට ගේන්න එහෙම කරලා ඔක්කොම කරලා දරුවව ඉහළ තලයකට ගෙනාම අර ප්‍රේමය කියන මහා භයානක දේවසින් දෙමව්පියන් දරුවෝ ඇත් කරනවා. ඒ එතන තමයි දරුවෝ දෙමව්පිය ඇත් වෙන තැන ඇත්තටම. ඇත්තටම අර දෙමව්පියන්ට දරුවෝ අත්හැරලා යන්න බෑ. දරුවන්ට පුළුවන් දෙමව්පියෝ අත්හැරලා යන්න. සුදුහාමිනේ ගීතයේ තුල එක තියෙනවා මං ඉතාලම. ඉතින් අම්මා කෙනෙක් හැම වෙලාවෙම අම්මගේ දුක විතරනේ මුළු ගෙදරමනේ අම්මා නියෝජනය කරන්නේ. මේකෙත් ඒ වගේ සුදුහා මේ මෙතන කියන උඹලගේ තාත්තා ඇත්ත දුර බලාගෙන කවදා දූ පුතුන් ඒ දැයි බලාගෙන කියලා. ඉතින් ඇත්තටම අවසානයේ මේ මම කියනවා දරුවන් ඇඳුම් ඇඟලුම් ගෙන සිඹින් නෙමි. මනසින් එදා කෙලිසෙල්ලම් දකින්නෙමි මරණයේ දොරකඩට සපෙමින සිටින්නෙමි ලේ කිරිපෙව දරුවන් දැක මියෙන්නෙමි කියලා මම අර කිව්ව ජන කවියෙත් මේකමයි තියෙන්නේ මහේස් ඒකේ තියෙනවා දස මාසයක් කුස දැරලා හැදුව මට නොබලා ඉන්න බෑ නුඹගේ මූණකට ඇවිත් යන්න බැරි නන්දිගේ දොරකොඩට ඈත ඉඳන් අතවනපම් පුතේ මට කියලා දෙමව්පියන්ට මෙහෙම නොවිය යුතුයි මහේෂ්
මොකද දෙමව්පියෝ කියන්නේ දරුවන්ගේ උරුමකාරයෝ දරුවා මේ ලෝකෙට ගෙන ආපු අය දරුවන්ගේ හැබෑ උරුමකාරයෝ දෙමව්පියෝ එහෙම දෙමව්පියන්ට මෙහෙම වෙනවා නම් ඒ කියන්නේ ඒක සදාතනික එදා මෙදා තුර මේ ජන කවියන්නේ එදත් මෙහෙමලා තියෙනවා අපි මේ ගීතය අහමු එහෙම දේවල් නොවේවා කියන හැඟීමෙන් ඒකයි මට කියන්න තියෙන්නේ ඔබට තියෙනවා නම් මොන හරි කියන්න කියන්න දේවල් එමසයි ඒ වුණාට මේ කාල කළමනාකරණයත් එක්ක මම පරිස්සම් වෙනවා හැබැයි මට මෙහෙම හිතෙනවා අධ්‍යක්ීම් සහිත කුලකයේ වෙනමත් අධ්‍යක්ීම් රහිත කුලකයේ වෙනමත් ගත්තොත් මේ දෙක ඡේදනය කරපු තැනක ඔබ ඉන්නවා ඔව් ඒ නිසා කුලක ඡේදනයක් තියෙනවනේ මේ ඡේදනයේ විචතන ඔබ ඉන්නවා ඔව් ඒ නිසා මට ඔබේ හිත කියවන්න පුළුවන් ඔව් දරුවන් එංගුම් එඳුම් එංගලුම් ගෙන සිමිනෙමි මනසින් නෙදා කිලිසෙල්ලම් තාත්තා කුටිය වක ගසාගෙන බලන් ඉන්නෝ දරුව එනකන් විශේෂයෙන් කවුරු එනකන් පුතාලා එනකන් පුතාලා එනකන් පුතාලා එනකන් එනකන් සර් මම කියන්නේ අපිට විවිධ සටන් විවිධ පාර්ශවත් එක්ක තියෙන්න පුළුවන් ඔබ ඔබත් එක්ක කතා කරන්න විවිධ සටන් විවිධ පාර්ශවත් එක්ක තියෙන්න පුළුවන් හැබැයි මාපිය පාර්ශවයත් එක්ක දරුවන්ට කිසිඳු සටනක් නැහැ. එහෙම වෙන්නත් බෑ. එහෙම වෙච්ච අය දිනනත් බෑ. ඒ නිසා සමස්තය අමතක කරන්න සටනෙන් ඔබ දිනුවත් වර්ධුනත් අපි හැමදාම පරාදයි. ඒ නිසා සටනක් නැහැ. හෙට උදේ ඉරුපායනකොට එන්න. ගෙදරට එන්න බැරි නම් කඩුල්ල ළඟට ඇවිල්ලා अद दवसे
जीवित हिना वेनकोट अभी एक विना विनस्कर पुलवा हिना वट विना अर्थ्याग दिन पुलवा हिना संगव गण पुलवा खंदुलट हर अमार मठ हित मेहम वेन्न पा देवी समहार विलावट मम गिये मठ हित मे समहार दूपुत मे हर आडंबर इंकि मम हेट इंदल ऑस्ट्रेलिया मम इंग्लांते इन्नी मम अमेरिका वे इन्नी हे भाई वियपत्ति अम्मात मेहे मम पौद्गलिक अर्धकल तीन मालनी अक् ताता अंतरा विला देहेतीन स्काइप असुरे अद नम ताक्षण दीवनी पुता एहे इंदला तमंगे शोके प्रकाश कर हे भाई पुते उब दन्नवन बे मवगे कुसट उब आपु दवसे मगे हितवत् हितवत् मित्र महल निवास ගියාම ඒ අම්මට දෙන දානේ බෙදනේ වලදී පැණි රස කෑම තියෙන්නේ ඔක්කොම අරන් බෑග් එකක දාලා හොඳට අර සිලිසිලි කවර් එක මෙව කරලා පෙට්ටියකට දාලා තවත් පෙට්ටියකට දාලා වැහුවා. ඉතින් අපි දෙන්න මූණට මූණ බලාගත්තා. පස්සේ අපි ඇහුවා මේ මොකද හිමින් ළඟට ගිහලා ඇයි අම්මා කන්නේ නැද්ද පැණි රස කන්න හොඳ නැද්ද කියලා. නෑ දුවේ අපි පුතා එනවා හෙට පුතාට. ඉතින් පස්සේ අපි හිතුවා ඇත්තටම පුතා එනවා ඇති කියලා. ඒ වගේ එච්චර පරිස්සම් කළා. දැන් බැලුවම ඒ පාලිකාව අපිට කිව්වා ඔය හැමදේම තියෙනවා හැමදේම කියනවා හෙටෙනවා කියලා අපි හිමින් අරගෙන මේව අයින් කරනවා පුතාට තියන් ඉන්නවා සමහර අම්මලා හොඳ කුට්ටුර දුන්නම හොඳ එළියෙන් සුදුන්නම තියාගන්න අලු දුවට දෙන්න කියලා එහෙම දේවල් තියෙන ඒ කියන්නේ අම්මලා අන්නේ හැබැයි ඉතින් ඒ දුව අම්මව එක්කන් එන්නේ ස්පිරිතාල එක්ක යනවා කියලා ඔව් මොකද අනාථ නිවාසවල ගොඩක් පරිසරය ගත්තම රවින් රෝහලක ගතියක් තියෙන්නේ පේන්නේ. ඉතින් ඕන වියපත්තයි රැවටෙනවා. ඉතින් ඒ ඇඳේ තියලා යනවා මේ මේ ස්පිරිතාලේ යන්නේ. ඔව් අම්මට කියලා යනවා. එහෙම විතරක් දැකීමකට ඒක මහලු නිවාසය. අපිටත් එහෙම අත්දැකීමක් අපි මේ මෑතකදී එහෙම මරණයකට සහභාගී වුණා. අම්මා වෛද්‍යවරයෙක් ගාවට ගෙනියනවා කියලා තමයි හැම ගෙනියනවා. හැබැයි මේ සමස්තේ නෙවෙයි. නෙමෙයි සමස්තේ. මේ සමස්තේ. ඒ වගේම දෙමව්පිය වෙනුවෙන් ඇත්තටම ආදරය කරන ජීවිතේ දෙන්න හරි දරුවෝ ඉන්න. දරුවෝ. ඒ වගේ දෙයක් වුණා මේ ළඟදිත්. ඇත්තටම මහේශේ කියන්න ඕන. එක්තරා මම මට කතා කරා. ඇගේ दर्व दिन है दर्व पोड़ी ताम वैद्य विद्यालय हतरे निवास रेखा पुता पुता दियनीय अध्यापन उसस प्रवीण गीत रचक इन मैट की ඒ මගේ පස්සෙන් මෙනවා ඊට පස්සේ මම මේ ගීතය ලිව්ව ඇත්තට මේ අම්මා කියන කතාවල් ඇහුවම ඉතින් ඇත්තටම අපේ දරුවෝ toy වයසවල එහෙම තමයි ඇත්තටම එහෙම තමයි ඉතින් මම ගීතේ ලියලා දුන්නා ඉතින් ඇය මට හිතා ගන්න බැරි මුදලක් ගීතයට දුන්නා මම එහෙම ලැබුණට ගන්නෑ මහේස් ඔබත් මේ වැඩසටහනේ මට දෙවෙනි එකේදී කතා කරේ මම එහෙම ගන්නෑ මං කව මට වඩා ප්‍රවීණයෝ ඉන්නවා මට වඩා මගේ ශිෂ්ටයම ගත්තොත් මට අද වගේ මතකයි මං කෝ අජන්ත අයියා සුලෙන් සරත් අයියා ගෙන්නන්න මහේස් කෝ කොච්චර වටිනවද ඒ අය අදගෙන අපේකනේ ඔබ සතුටු වෙනවා ඇති ඒ වගේ මට ලැබුණට මං ගන්නෑ මම කිව්වා නෑ මට මේ ගාන ඇති කියලා ඒ මට මේ ඊයේ කතා කරාම කියනවා
ඔබ තුමී මට පාඩමක් ගැන්නුවා මං ජීවිතේ ලොකු අත්දැකීමක් ලැබුවා කියලා ඒ වගේ අර ඒ දරුවෝ ගැන මං ලියපු ගීතයට ඇය ඉතාම සතුටුයි ඊයේත් අඬනඩයි ගීත ගැන කිව්වා ඒ වගේ දෙමව්පියෝ සතුටටපත් කරන සතුටු කඳුළු හෙලන වටිනා වාසනාවන්ත දරුවෝ අපි මන්ත දරුවෝ ඔබේ ඊළඟ ගීතයේ මේ මට මේ මේ ගීතය යටිපෙළ අරුත හරහා ඔබ මං ඔබ දකිනවා සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවේ ඉන්න මම මේක දකින්නේ ඔබ පෙම්වතෙක් පෙම්වතියකට කියන ගීතයකට නෙවෙයි නෙවෙයි මවක් පුතෙකුට කියන ගීතයක් වගේ මම හරිද සමහර විට ඔබ ටිකක් මාම කියවලා තියෙනවා හොඳටම ඇයි මේ ගීතය අපේ ගීත 10ට ගේන්නේ ඇත්තටම මහේෂ් මේ ගීතේ හරි මේ හැමදේම කොච්චර ඇහුවත් මේක එක හේතුවක් තියෙන අපේ රවින් පුතාටත් මේ මේ ගීතට ලොකු කැමැත්තක් තිබුණා. ඒක නම මට කියන්න ගීතෙකුත් ඕන්නේ මිස් කිව්වා. මම කෝයාගේ කැමැත්ත තියෙන මට කියන්න එකක් ඕන්නේ කියලා එයා කිව්වා. හැබැයි මේ ගීතේ හරි සජීවී ගීතයක් මහේෂ්. හරි සජීවී. කව මේ ගීතේ රචකයත් අද නැහැ. කේඩිකේ ධර්මවත්. කේඩිකේ ධර්මවත්. ගායකයත් නැහැ. නමුත් गीते हरी सजीव परण गीत दैने एक गीते पेम्मता हरी आवांक पेम्मते टोन मे निकमे बलला हिनाला कालिया कसर कल अत्र मंकर मगहर अन्नवत् मे ओ टोन सिहि नब मट पेने नवन अवधि नो वीन नम की आहुकेनो किसी दब्यात नुलेना සමඳා තනි වෙන්නම් කියන එක හරීම එතන හරි ප්‍රබලයි හරි සරල වුණාට එතන හරි ප්‍රබල දෙයක් කියනවා ඒ වගේම කියනවා මෙතන මේ එයාට ඕන අර ගුණගරුක පෙම්වතෙන්නේ අවංක පෙම්වතෙන්නේ හරි විදිහට පෝරුව මත නැග නැගිලි මේ ඔබ අහන්නෙපා ඊළඟට මේක මගේ අත්දැකීමක්ද කියලා කොහෙත්ම නැ ඒ වුණාට මම අහන්න කලින් කිව්වනේ ඔව් මම දන්නවා නුඹ හැබැයි අද මම තව දෙයක් දැක්කා වෙන්දට ඔබ මේ පුටු ඉඳගෙන ඉන්න අයව අඬවනවා අද මම ඔබ වැඬුවා මගේ ගීත තුළින් මම ඇකසල කඳුළු මම මේ මුලින්ම වාඩි වුණේ කොහොමත් අඬවන්නේ නැහැ කියලා ඔබ හැඬුව තරම් ඇති නිසා තව හැඬීමට අවශ්‍ය නැත අපි ගීතයම අහම හොඳයි හොඳ ප්‍රේමවන්තේ ඒ ප්‍රේමවන්තයාගේ ආදරයට අපි ගරු කරන්න ඕන पिली गिन हिन हिनू मन ओब
නිවෙන් හොඳයි අද සිහිනේ ක්‍රය වැඩසටහනේ සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් අවදි නොවි ඉන්නම් ගීතේ ඉතාම අපූර්වට ගායනා කළේ රවීන් කනිෂ්ක ඒ වගේම අද ගීත තෝරන්නේ අපිත් එක්ක ඇය කැමති ගීත 10 අපේ වැඩසටහනට මුහු කරන්නේ අපේ කිවිඳිය මාලිනී ජයරත්න මැතිණිය ඒත් එක්කම ගායනයට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා රෝෂා සහ රවීන් තවත් ගීත දෙකක් තියෙන්නේ ඒ ගීත දෙකට කලින් පුංචි විරාමයක් ඕනේ අරගෙන ඉක්මනින් එනවා